අයිබෝුවන් සුබ දේසනක් ආදරණය දරුවුණණ ඉතිං අදත් ඔබ එකතු විසිටනි අදන ෝඩිකේෂන අධ්‍යාපන නාලිකාව මගින් දෙදස් විසිතුන සාමාන්‍ය පෙළ දරුවන්ින් පවත්වන සුවිශේෂී පුුණ රේක්ෂණල කහන් ආලාාවත් සමඟ. ඉතින් අපි පසුගේ සතියේ දහයිස්ත්‍රීය දළොස්සනි පාඩම රම්භ කළ වැරදි නිවරදි කිරීමකිෙන පාඩමු. ඔබට මතකඇති අපි ඇඳකිරම් පාඩ මේ අනවරණය නොමව වැරදිල ශේෂ ික්ම අආාවරණ න ැදිවල වැරදි වරග දෙක් සාකච්ඡා කලා. අපි අදේ තැන්ක්සිට මයි පාඩම ආරම්භ කරන්නේ දර පසුගේ සතියේ පාඩමට සම්බන්ධනවෙන්න බැරුණ දරුවු ඉන්නවනන් අයට පුළුවන් අදදන ඩිකශන්යු නාලිකාව හරහා ඒ අත්පසුන පාඩම ආවරණය කරගන්න. ඒකත් බලලා ඔබ මේ පාඩම නැවත අධ්‍යනකොත් ඔබ බඩා හොඳ දැුමක් ලබාගන්න පුලුවන් වේ. හැටදුර අප කතා කරාගේ සතියදී ගිනුම් කරණයේ වැරදි ප්‍රධාන කොටස් දෙකයි. කක් තමයි ශේෂ ික්ෂෙන් අනාවරණය නොන වැරදි එත එක තමයි ේෂපික්ෂමි අනාවරණය වන වැරදි විකොඩම් මතක් කරගෙන හිටියෝොත් ශේෂ්පිරික්ම අාවරණය නොන වැරදි කකිලකිවවි ශේෂපිරික්ෂුමේ දෙපැත්ත සංඛ්‍යාත්මකව සමානයි හැබැයි ඒක ඇතුල වැරදි සහඩු පාඩු තියන්න පුුව. අනාවරණය වනවැරදිකි ල කිවේ ශේෂපිරක්සුම දෙපැත්ත සංඛ්‍යාත්මකව අසමානයි ඒක ඇතුල වැදදි සහඩු පාඩු තියන්න පුළුව. ත්‍ර අපි අනවරණයේ නොවනවැරදිවල ප්‍රධාන වැරදි වර්ග දෙකක් අතා කරා අත්හැරීමේ දෝෂ සහ අතරිෙක්තතා දෝෂ. අත්හැරීමේ දෝෂ කියලා කිව්ේ ගන දෙෙනුවක් සම්පූර්යම ගිනම් පොත්වලින් මග හැරිලාටහන් වෙලා නෑ ගිනුම් පොත්තුල. දිස්සටහන සම්පූර්ණය මත් හැරිලා එ අන්නවට අපිකමුණ කියලාද අත්හැරීමේ දෝෂ. අතරෙක්තතා දෂ කිවේ ගණුදනුවක වටිනාකම නියමිත වටිනාකමට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් සටහන් කිරීම අනඒවට අපිකමුණ කියලාද අතරරික්තතා දෝෂ. අපි අද සාකච්ඡා කරනවා මුලින්ම දවීකරන දෝෂ සම්බන්ධ. මොනාවී කරන දෝෂගිලකම් එකම ගනු දෙනුව ගිනුම් පොත්වල දෙවතාවක් සටහන් කරලා මනාදිවිකරන දෝෂ කියන්නේ එකම ගණු දෙනුව ගෙනුම් පොත්වල දෙවතාවක් සටහන් කරලා අනං අපි කෙනවය එකර මොවාකි ලද දවී කරන දෝෂය අපි බලමු කොහොමද මේ දවේකරණ දෝෂ වගේ දේවල් නිවරදි කරන්නේ කන එක. බල ී කරන දෝෂය එකම ගනදිනුව ගිම් පොත්වල දෙවතාවක් සටහන් ක ලතිබොත් එවරට අපි කර ොනාකි ලද දී කරන දෝෂ. උදාහරණයක් නිලතියනවා ලදගෙවල් කුලි පනස් දහ ගිනම් පොත්ව දෙවතාවක් සටහන් කර ඇත. ද මුලින් මෝගොල්ලෝ හඳුරගන්න ඕන මේ ගණදිනුව නිසා මොකදද වෙලාතියන්නකි ඒද අපි හඳුර ගන්නවා මුලින්ම නිවරදි දිස්ටහන ලදගෙවල් කුලි මොකද ලදගෙවල් කුලි දිස්්‍රහන ලදගෙවල් කුලි හරිදිස්ත සටහන තමයි මුදල්ගිනුම හර පනස්දා. මේක තමයි නිවරදිී. මුදල් ගිනුම හර පනස්දාහයි ලද ගෙවල්කුලි ගිනුම බැර පනස්දා. මුදල් ගිනම හර පනස් යි ලදගෙවල් කුල ගෙනු බැර පනස් ඒකතම හරියක දැම්බල නයාමකත්ත කරලදී. ලද ගෙවල්කුලි පනස්දහ ගිෙනුම් පොත්තුවල ගිනම් පොත්වල ගිනුම් පොත්වල කි වහ මේ ගිනුම් දෙකීම දෙවතාවක් සටහන් කර දෙපාරක් ලිලේකයන් එයා මුදල් ගිනුම දෙපාරක් හර කරලා එයාලද ගෙවල්කුලී ගිනුම දෙපාරක් බැර කරලා දෙවාට පේනල වෙන්න ඕනික මුදල් ගිනුම පනස් දක් හර වෙන්නයි ඕන හැබැයි එයා පනස්ථහය දෙකක් දාලා වල් කුලේගනිම පනස් දක් බැරවෙන්න වන හැබැයි පනස් දැව දෙකක් දළතද අපි කොහොම මේක නිවති කරන්න. හර පැත්තේ වැඩිපුරතියෙන පනස්දහ අයින් කරන්න ඕන. මේ හර පැත්තේ වැඩිපුරතින පනස්දහ අයින් කරන්න මුදල් ගිෙනුම පනස්දාහක් බැර කරනවා. ගෙවල් කුලේගිනුම දෙපාක් බැරකරපපු නිසා මේකත් බැරපැත්ති පනස්දහක් වැඩරීමේ වැඩි පනස්දහ අයින් කරන්න ගෙවල් කුලේගිෙනුම පනස්දක් හරකර. එ වැරද නිවරදි කිරීම සටහනමොකද ලද ෙවල්කුලී ගිනුම හර පනස් දහයි මුදල්ගිනුම බැර පනස්ථයි ඕක තමයි අපි පොදුජර්ණලය ලිය පොදුජනලි ඒේනවා වැරැද්ද නිවරදි කිරීමේ දී සටහන බලන්න අපි සටහන ගත්තා ලද ගෙවල්කුලිය ගිනුම හරවුණා පනස්දහක් මුදල්ගිනුම බැරවුණා පනස්තාා එන අපේගේ නිවරදිකරුම් ලදගෙවල්ුලියේ ගෙනුම හර පනස්දායි මුදල් ගිනුම බැර පනස්දා මොක සංලක්ෂය ලදගෙවල් කුලි ගිනුම් පොත්වල දෙවතාවක් සටහන් කිරීම වරද නිවැරදි කිරීම ලදගෙවල් කුලි දෙවතාවක් ගිනුම් පොත්වල සටහන් කිරීමේ වරද නිවැරදි කිරම් රැටක් බලමු තෞවධාරණයක් ඒගෙනවා බැංකුනායගමින් විසි පන්ද හා ගෙනනම් පොත්වල දෙවතාවක් සටහන් කර බැංකුනායි ගෙවල හි යදගෙවල දය විසි පන්ඳහයි ඒකත් ගිනම් පොත්වල දෙපා රක්දා දරවා මුලිම බලන්න වන බැංකුනාය ගෙව් හම නිවැරදි සටහන් බැකුණය ගෙව්වහම නිවරදිදිත සටහන බැංකුුණය ගිෙනුම හරවෙන්න ඕන විසි පන්ඳක් හරි නම් වෙන්න ඕන එක තමයි මම්මේලියන් හරිනම් වෙන්න ඕනෙ බැංකුුණය ගෙව්වාහම බැංකුනය ගෙනුම හරවෙලා මුදල් ගිනුම බැරවෙන්නෝ හරිනම් වෙන්න ඕනෙ ඉට පස්සෙ බලන්න ඕනේ යා මොකද්ද කරලාද. ගිනුම් පොත්වල ගිනුම් දෙ දෙපාරක් ලියල් ඒක යන්නේ බැංකුුණයි ගෙනුම දෙපාරක් හර කර මුදල් ගිනුම දෙපාරක් බැර කරලා. වැරදි එක පාරක් හර කරන්න ගයා දෙපාරක්දා. එන අපි මේ එක සටහනක් අයින් කරන්න බැංකුුණයි ගිනුේ හර පැත්තේ විසි පන් ද හැව දෙකක් සටහන්නවෙලා තියෙනවා වැරදි දෙකමයින් කරන්නේ එක විසිපන්ද තකට හරම හර පැත විස්පඳා හිර වෙනවා මුදල්ගිනුම දෙපාරක් බැර කරමති ඉනිසා එකක් අයින් කරන. එ මොකක් මේක වැරද නිවරදි කිරීම දහන් මුදල්ගිනුම හර විසි පන්ද හයි බැංකුණනාගෙනම බැර විසි පන්දායි. අපි පොදුජයනලේ ලියන්නේ නිවරදිීව සටහනවත් එයා තබා ඇති දිත සටහනවත් නෙමි පොදුජය ලේ ියන්නේ වැරැද්ද නිවරදි කිරීමේ දිීතු සටහන් මෙන්න මේ සටහන්. මුදල් ගිනු මහර මුදල්ගිනු මහර විසි පන්දායි මුදල් ගිනු මහර විසි පන්දාහයි බැංකුණය ගිනුම බැර විසි පන්දා මොකද මේක සංලක්ෂි බැංකුුණය ගෙවීම ගිනුම් පොත්වල දෙවතාාවක් සටහන් කිරීමේ වරද නිවරදි කිරීම. බැංකුණනායි ගෙවීම ගිනම් පොත්වල දෙවතාවක් සටහන් කිරීම වරද නිවැරදි කිරීම. පැහැදලීද. තර මේ අපි කතා කරේ දීකරන දෝෂ, දීකරන දෝෂ. දෙර අප වැරදිවරද තුනක් කතා කර දනවා. අත්හැරීමේ දෝෂ අතරික්තතා දෝෂ, සහ දීකරණ දෝෂ ැ ඒ පසෙ සාකච්චා කරනවා මූලධර්ම දෝෂ. මූලධර්ම දෝෂශ කියල කියන්නේ ගිෙනුම් කරන සංකල්ප නීතිරීති සම්ප්‍රදායන් උපකල්පන හා ගිෙනුම් කරන මූලධර්මුවලට පට හැනිව ගැනදෙන ගිනුම් කතකරුත් අප වලගෙන මනාගලද මූල ධර්ම දෝෂකේල. ඇවලම මුදාහරණක යන්ත්‍රමිලට ගැනීම ලක්‍ෂ පහා යන්ත්‍ර අලුත් වැඩියයා ගිෙනමි සටහන් කර. යන්්‍ර මිලට ගන්නවා කියලා කියන්නේ වත්කම් මිලට ගැනීම ප්‍රාක්්ධන සස්ුභ වයේ ගණු දෙනුව. යන්ත්‍ර අලුත් වැඩියා කියන්නේ අයභහර සුභවේ ගණදිනවා ප්‍රාක්්ධන වේදමක් අයභහර වීදමක් ලෙස් සටහන් කර. අපි දන්නවා යන්ත්‍ර මිලට ගත්තහම ගිනුම් පොත්වල තියන්න ඕන සටහන නිවරදි සටහන යන්ත්‍ර ගත්තහම හරින යන්ත්‍රගෙනු මහර වෙන්න ඕන ක්ෂ පහ යන්ත්‍ර ගත්තහම හරිනම් මුදල්ගිනුම බැරවෙන්න ඕන ක්ෂ පහ ඕක තමයි වෙන්නූ යන්ත්‍රගිෙනු මහරවෙලා ලක්ෂ පහ මුදල්ගෙනු බැරවෙන්නුන ලක්ෂ පහ අපි දැම්බලමු එයා මුකක්්ද කරලතියන්නේ කියලා යන්ත්‍රමිලට ගැනීම ලක්ෂ පහා එයා යන්ත්‍ර අලුත් වැඩියයා ගිනුමි සටහන් කර ඒකයන් එයා ගිනුම් ගත කරක්්දී එයා යන්ත්‍ර අලුත් වැඩියා ගිනුමට හර කරලා ලක්ෂ පහකු මුදල් ගිනුමට බැර කරලා ලක්ෂ පහක් මේක තමයි යා කරලදී යන්ත්‍ර අලුත් වැඩාගිනුට හර කල ලක්ෂ පහ මුදල්ගු ලක්ෂ පහ පැරගර ඉදර මේකේ ඔගලන්න පේනවා හරිනං හරවෙන්න ඕන යන්ත්‍ර ගෙනුම එයා හරකරලා තියෙන්නේ යන්ත්‍ර අලුත්වැඩියයා ගිනුම යන්ත්‍ර අලුත් වැඩියා ගිනුම හරකරුප එක වැරදි. මුදල්ගිනුම බැරවෙන්න ඕන බැරකරලා තියෙ මුදල්ගිනුම ඒක හරි. එන මෙතන වැරැද්ද තියෙන්නේ යන්ත්‍රගිණුම හරකරනවා වෙනුවට යන්ත්‍ර අලුත්වැඩියා ගිෙනුම හරකරුපි එක. එනම් කොහොමද මේ වැරැද්ද නිවරදි කරන්න. මේක නිවැරදි කරද්දි. යන්ත්‍ර ගෙනුම හර පැතින ලක්ෂ පහ අයින් කරනු අයින් කරන්න යන්ත්‍රගෙනුම බැර කරනවා ලක්ෂ පහ. යන්ත්‍රගෙනම බැර කළ ලක්ෂ පහ හර කරන්නේ යන්ත්‍ර අලුත්වැඩියයාගෙනු බැ කළ ලක්ෂ පහ හර කරන්නේ යන්ත්‍රගෙනුම. පොද යන්ත්‍රගෙනුමට හරවෙන්න ඕන ලක්‍ෂ පහ එයා හර කරලා තිබේ යන්ත්‍ර අලුත් වැඩියා ගෙනුමට යන්ත්‍ර අලුත් වැඩියා ගෙනුෙන් අයින් කරලා යන්ත්‍රගෙනමට ගිය. එනම් පොදුජාණලේ ලියන් නොනේ අන්නේ දෙදි සටහන්.වි පොදුජාණලේ ලියනවා යන්ත්‍රගිනුම හර යන්ත්‍රගෙනුම හර ලක්ෂ පහයි යන්ත්‍ර අලුත් වැඩියා ගු බැර ෂ පහ යන්ත්‍ර ගිෙනම හර ලක්ෂ පහයි යන්්‍ර අලුත් වැඩියාගෙනම බැර ලක්ෂ පහයි. සල්ලක්ෂය යන්ත්‍රමිලට ගැනීම යන්ත්‍ර මිලට ගැනීම යන්ත්‍ර අලුත්වැඩියයා ගනුමි සටහන් කිරීමේ වරද නිවරදි කිරීම යන්ත්‍රමිලට ගැනීම යන්ත්‍ර අලුත් වැඩියයා ගෙනුේ සටහන් කිරීම වරද නිවරදි තමයි සක්ෂ ත්‍ර මේ සංලක්ෂ ලියනකත් ඉතා වැදගත් සමහර වෙලාවට සංලක්ෂ ලිව්වා කියලා වෙනවලක්හුණු දෙන්නේ හර පසරල දවා සලක්ෂල යත්න ලකහු දෙකක්ද සමහර වය කියන සලක්ෂලයා නැත්න ලබාගත්ත ලකුණු ලෙකු අඩුරන්න. ඇගන මේ සමහර පාස්පේප ප්‍රශ්නවල තියෙනවා වැරැද්ද නිවරදි කිරීමේ දිත්ව සටහන දීලා අපිට කියනවා ඒකට සුසු සංලක්ෂි ලියන් දස් ධහන හරි දාහර ටහටු දන දහන මහර දාහතාරි ඔදල් පේපරයේගේ ප්‍රශ්නය තිබ අපිට දීලා තියෙනවා වැරද නිවදදි කිරීම දිස්ත්‍රරහන පොදජයන්ලය එක කියේ අපිට කියනවා ඒ වැරැද්ද නිවරදි කිරීමට ආදාන් සල්ලක්ෂිලියන් ත්‍රයවල සලක්ෂිලියන ගැන තවබෝදයක් යෙනු. හරි ඇබලු මේ දීකරනද මුළ දරම් දෝෂට දාළ තවදාාරණයක් ව්‍යාපාරය පරිහරණය සඳහා ම මෙරදදිගත් ලක්ෂ දෙකක් වූ කාර්යයාල උපකරන ගැනුම් ගිනුමට හර කරලා කාර්යාල උපකරන අරගෙන තියෙන්නේ හැබැයි ඒක හර කරලා තියෙන්නේ ගැනුම් ගිනුමට ්‍රවිි බලු මුලින්ම වෙන්න ඕනික මුක්ද. කාර්යාල උපකරන ගත්තනම් ඕගොලු දන්නවා දිස්සටහන කාර්යාල උපකරන ගනුම හරවෙන්න ඕන ලක්ෂ දෙක කාර්යාල උපකරන ගෙනුම හරවෙන්නු ක්ෂ දෙක. හැබැයි දැන් එයා කාර්යාල උපකරන දාලා තියෙන්නේ ගැනුම් ගුමට අපි දන්න කාර්යයාල උපකරන ගෙනුම හරවෙලා මුදල් ගිනුම ලක්ෂ දෙකක් බැරවිෙනුම් මේක තමයි වෙන්න ඕන එක මයි වෙන්න ඕ දැඟ විබලන්න එයා ොකක්ද කරලතින් එයා කරලාතියෙන්නේ කාර්යා ලඋප කරන ගත්ත එක ගැනුම් ගිනමට හරරලා මේ තියන එයා කරපු ගැනුම් ගිනුමට ලක්ෂ දෙකක් හර කරලා මුදල් ගිනුමට ලක්ෂ දෙකක් බැර කර ත වෙන්න ඕන කාර්යයාලප කරන හර වෙලා මුදල් බැරවෙන එක වෙලා තියෙන්න්නේ ගැනුම් හරවෙලා එන මේ ැු හර කරපික වැරදිදී මුදල් පැරකරපි කාරි ැනුම් හරුප එක වැරදිී මුදල් පැරකරුපි හරි ඒවන මේක නිවරදි කරන්නගොම මේක නිවරදි කරද්දී ගැනුම් හරකරුප එක අයින් කරන්න ගැනුම් බැර කරනු ගැනුම් බැරවෙලා හර කරන්නේ අපි කාර්යාල උපකරන ගෙනනුම් තැ මෙන්නඒතමයි වැරැද නිරදි කකිිවිදිිටහන් කාර්යාල උපකරන ගිෙනුම හර ගැනුම් ගිනුම බැර ඒක තමයි පොදුජනලයේ ලියන දිත්තු සටහන්. කාර්යාල උපකරන ගිෙනු මහර. කාර්යාල උපකරන ගිනු මහර ලක්ෂ දෙකයි. කාර්යයාල උපරන ගෙනු හර ලක්ෂ දෙකයි. ගැනුම් ගෙනම බැර ලක්ෂ දෙකයි. ගැනුම් ගෙනුම බැර ලක්ෂ දෙකයි. සල්ලක්ෂය, කාර්යාල උපකරන කාර්යාල උපකරන මිලට ගැනීම ගැනුම් ගෙනුමි සටහන් කිරීමේ වර්ද නිවැරදි කිරීම සංලක්ෂ ියන්න ඕන සලක්ෂ ලියන්ුමු කද ලිවෙ අපි කරේ කෙන එක කෙටම් හඳුුවන්ම ර දොට අපි දැන් සාකච්ඡා කලා ශේෂපිරීක්ෂමින් අාවරණය නොවන වැරදි කිහිපයක් ේෂික්මින් අනරන නොැරදි කීපයක් සාච්චා කරත් තැරීමේ දෝෂ අතරිීක්තතා දෂ මුූල ධර්ම දෂ දීකන දෂ හිලව දෂ විදර විධ වැරදිීනවා එවැන් කිහිපයක් සාකච්ඡා කර සාකච්ඡා කරලා මොකද වෙන්නේ වැරද කොහොඳද නිරදි කරන්න ග පැදිි කර කගත්තා. අපි පාඩම ආරම්භෙදම කිව්වා ගිනුම් කරනේ වැදි ප්‍රධානකොටස් දෙකයි. ශේෂ් පිරික්ෂමින් අනවරණය නොවන වැරදි සහ. පික්ම අාවරණය වන වැරදි අපි දැන් සාකච්චාගරනව ේෂපික්ෂමින් අාවරණය වන වැරදිවලට උදාහරන කියපියන්. මේ ශේෂපික්ෂමින් අනාරණය වන වැරදිලට උදාහන කෙපයක්ක් සාකච්චා කරලා අපි මේක වැඩදුර අ්‍යාත සාකචාරන බලාපොරොත් වෙන. මොනවාදමී ශේෂපිරිික්ෂමින් අනාවරණය වන වැරදි කියලකය පිය අයි මතක් කරගත්තොත් අපිවා ශේෂපිරික්ෂුමි දෙපැත්ත සංඛයාත්මකව සමානයි හැබැ ඒකඇතුළේ වැරදිහ පාු ීරවන ඒ අනාවරණන්නේ නොන වැරදි ේෂ පිරික්ේපැත් සංඛ්‍යාත්මකව අසමානයි ඒක ඇතුරේ වැරිදි සහඩු පාරු තරවනන් ඒ ව අනාවරණය වන වැරදි අපි ඒ වැරදිවර්ග කහිපයකුත් බලමු ඒ වැදිවර්ගකිහිපයේ බලන්න කලින් අපිට මේ අනවරයන වැරදිවලදී ඉග ගන්න පවදයක් තියනවා අවිනිශ්චිත ගිනුව මොකක්ද මේ අවිනිශ්චිත ගිනුම කියලා කියන අපි දන්නවනේ ශේෂපිරිීක්සුේ දෙපැත් ේපක්සේපැත් සංක්‍යාත්මකව සමාන වෙන්න පැ අපේතුමකු මෙහෙම ශේෂපිරක්සු හරතීරුවේ එකතුව ලක්ෂ පහයි හරතීරුව එකතු ලක්ෂ පහයි. හරතීරුව එකතු හරතීරුව ලක්ෂ පහයි. හැබැයි ශේෂපිරරික්සුමේ බැරතීරුව එකතු කරහම අපිට එන්නේ ලක්ෂ හතරයි එදර ශේෂපික්ෂම සංක්‍යත් මක සමාර දසමාන අසමානයින හරපැත්ත ලක්ෂ පහයි බැරපැත්ත ලක්ෂ හතරයගේ අසමාන අපි දන්නවා වැරදදි ශේෂපිරික්සුමත් යාගෙන අපිට මූල ප්‍රකාශ දන්න යන්න බෑ. ඉදර දැ මේක ශේෂ්පිරක්ෂුේ වෙනසක් එන්නේ අපි සකන්නේ බැපැත්න්ක මොක දේ පෙත් අඩු ඉදු අපි මේක බැලැස් කරගන්න බැරපත්තනත් ලක්ෂ පහම දානු හැ ඇතරන ැත් ලක්ෂ පහකුතුවක් කියන්නේ මංකවා බැරපැත් එකතුගේද ලක්ෂාතරම සංගැටික තු ධාරනගට බැරපත් ක්ෂ අතර තරද බැපත්ව වෙනනික්කකින කියවින් සද ලක්ෂක වෙනසා මිනි ලක්ෂි බැරපැත්ති වෙනනිසක්කිනවා ලක්ෂි බැරපත් එකතු වනි ලක්ෂ හතරයි හැබැපිකතු ක්ෂහද ම වෙන ක්කන ක්ි. හම ැත්ේ ලක්ෂක වෙනසක් ඇතිවෙන්න වැරද වනේ කොහෙද කිය අපි හරරිරම කියන්න පුළුවොන්. මේ ලක්ෂේ වනේ මුදල් පොතේද මේක පොදදු ජනය තුළන වැැද ජගනමකුණ වැැද්ද ශේෂපික්සුම හදදුන වැැද ගෙනුම එක කරදදුන වැැද්ද. ගිුම ශේෂ ස්තරහට ගෙනයා සිදුුණන වැැද. කිනුම් කරන ක්‍රියාවලිය කොතන හරමේ වැැද වෙලා ඇති. වැරදි කිහිපේක බලපෑමක් එනම් අපි මේේ වැරැද්ද මේ ලක්ෂේ මොකද්ද කියලා. නිශ්චිතවම කියන්න බේ නිසා මේ ලක්‍ෂය අපිමාරු කරනවා අවිනිශ්චිත ගිනුමකට අවිනිශ්්‍යිත ගිෙනුම එනම් අවිනිශ්්‍යද ගෙනුම කියලා කියන්නේ ශේෂපිරිීක්සු මේ හරතීරුවේ එකතුවත් ශේෂපිරික්ස මේේ බැරතීරුව එකතුවත් එකනෙ එකට අසමානෝ විට දැන් මේ තීරු දෙකේ එකතු අසමානයි හරතීරුව එකතුවත් බැරතීරව එකතුවත් එකනෙට අසමානයි මෙන්න මේ අසමාරතාවයට හතු අහවුරගන්න කල් හේතුහ ගන්න ල අපි දන්නන්නේ කොහෙද වැරදි ලාතින්න්න මවා ලාතන වැරදිී. ඒවත් අහවුරු කරගන්නකල් තාවකාලිකව පිළියල කරන ගෙනුමක් අවිනිශ්ෂත ගෙනු. තාවකාික පත්දන්න ඒකන අපි ගෙනුම් කන ක්‍රියාව වැරදි නිවරදි කරලා එවරවෙද්දි අපේ ගනුම් පොත්වල අවිනිශ්චත ගෙනුමත් තියන්න බෑ එක පියවෙලා යන්නුව. අපිට අවිනිශ්‍යිත ගෙනනුම වත්කම් වගේ මිකම් ආදයන් විදම් කියලවර්ග කරන්න ැහැ මේන්තර් ගෙනුමක් තාවකාලික ගෙනුක්. වැරදි නිවරධ කරණ කකාල් විතර ජපිම ගිෙනම තියාග. එන ේෂපිරික්සුමේ වෙනසක් අවෝතුන් ඒ වෙනස මාරු කරන අපි මොනගණුම කරද. අවිනිශ්චිත ගෙනම. ත්‍රෝගලට අවබෝධයක් තියෙන් නඕව. ශේෂපිරිීක්සුේ බැරපැත්තෙනම් වෙනසෙන්නේ ඒ ශේෂ අපි මාරු කරන්නේ අවිනිශ්චිත ගිෙනුමේ බැරපැත්තට. වි බැත්තෙන් මයි ඒේෂිදාන. ඒ වගේම තමයි ශේෂපිරික්සුේ හර පැත්තෙන්න්නම් වෙනස එන්නේ. අපි ඒ වෙනස මාරු කරන්නේ අවිනිිශ්්‍යද ගිනුමේ හර පැත්තන තරෝගලන්ට මූලිකවබෝධයක් තියෙන් ඕන විිශ්දගින ේෂධාන ේෂපික්ුේ හර පැත්තද ැපැත්ද හ ගංගොල අපිට කියනවා ශේෂරික්සුම සමාන නෝවතර වෙනස අවිනිශ්්‍යද ගිනුමේ හරට සටහන් කන ලද. අපිට තේරෙනවා ඒ ශේෂ දාලතයෙන් අවිශදි හරට. හැබැයි සමහර ගණංගොල අපිට එහෙම කියන්නේ නැහැ ශේෂපිරීක්සුමදදීලා ශේෂපිරික්සුම ඇතුලි අවිනිශ්ද ගිනුමක් දාලාතයීම. තොකට අපි ශේෂපිරික්සුම දයා බලලා අවිනිශ තිනම බැලන්ස එක දාන්න ඕනි අවිනිශෂද ගෙනුමට. ශේෂපිරික්සුේ බැරපැත්තෙනනන්තියෙන්නේ ගිනුමටත් දාන්නේ බැරැපැත්තට. ශේෂපිරීක්සුමේ හර පැත්ත නන්තියෙන්නේ ගෙනුමටත් දාන්නේ හර පැත්තට. සමහර ගණංවල අපිට ශේෂි පිරික්සුමත් දෙන්න ත්නේ අවිනිශ්්‍යද ගෙනනුමි බැලන්සක දෙන්න ත්නේ. එහෙම අවස්ථාවක අපිට සිද්ධ වෙනවා. ගාන හදලා. ගාන හදලා අවිනිශ්්‍යද ගෙනුමි මෙන්න මේ ආරම්භක ශේෂි හොයන්. ඒක හරශේෂයක් වෙන්නත් පුළුවන් දැරශේෂයක් වෙන්නත් පුළුවන්. එහෙම නම් මොකදද අවිනිශෂද ගෙනනුම කියලාකිව්වෙ. විනිශ් ෙනනම ලාල කිවේ ශේෂපිරික්සුමේ හරතීරු එකතුවත්. බැරතීරු එකතුවත්. එකි එකට අසමානු විට එම අසමාන තාවයට හේතු තහවුරු කර ගන්නාතෙක් තාව කාලිකව පිල්ලියෙන කරන ගෙනුවා. තර මම දැම් පැහැදිලි කරා අවිනිශ්ෂද ගනුමේ ශේෂ දීල තිබ්බොත් කොහොමද දා ශේෂි දිීල නැත්නන් අප ඒක හොයා ගන්නන්නේ කොමද කියීනක සමහර පස්පේපස් ප්‍රශ්නවල, සමහර පාස්ිප ප්‍රශ්නවල අවිංශදිකි නුම පදනම් කරගන්න ප්‍රශ්න හලතිය නු දාහරණයක් ගවතු දැම්කේ අපි මේ කතාකර බදාාහරණය අවිශදකිනු මේ බැර ශේෂය තිබි ලක්ෂයක සහර පශ්න වාදන මිසදු ශේෂ දාන්න කලින් ශේෂි පිරක්සමේ හර පත්තේතුව කොපමොනද බැරපැත්ත එකතුව කොපමොනද ද්‍රේ වගේ ප්‍රශ්වලු උත්තරලී යන්න අපිට අවබෝධයක් තිෙන් ඕන අවිශදි විශේෂය ඇතිවෙන්නේ කොහොමද ඒක හර පැත්තටෙන්නේ මොනවගේ අවස්ථාවත බැරපැත්තරෙන්නේ මොනවගේ අවස්ථාවකද කියනෙක් අප මේක වැරදි නිවරදි කිරීම සටහන තමයි ප්‍රධානශෙන් ඉලක් කරන්නේ හැබයි විභාගෙන ප්‍රශ්නහද්දී ඒ වැැද්ද නිවරධ කිරීමේ ජයන සටහන විතරක්ම නෙමින්. මංකයි සහරවරුදු ලහල න සල්ලක්ෂලියන්න කිය සරල ප්‍රශ්නය ඒවගේ සරලදේත් ඔළිවිතියෙන් ඕන් ත්‍රපී දැන් සාකච්ඡා කර අනාවරය ඕන වැරදි සියල්ල අනාවරණය වන වැරදි සාකච්ඡා කර අනාවශ්‍ය පදනම දාලයවලයි. අවිනිශ්්‍ය ගිනම න කතා කර තොර දෙෙන් අපි අනාාවරණය වන වැරදි නිවරදි කරද්දි හැමතිස්සෙම අවිනිශ් ගෙනුමක් උපයෝගි කරන්න වෙන වැට වැදි නිරදි කරදදි තේරේ කොමද පියයෙනම පෝගක ගන්නන්නේ කනෙ. එවන අපි අනාවරණය වනවැරදි සාකච්ඡා කරන්න පෙර කෙටි විරාමයක් අරගන අනාාවරණය වන වැරදි සාච්ා කර. අපි විනාමයට පෙර සාකච්ඡා කරමින් සිටියේ. ගිනුම් කරන වැරදි නිවැරදි කිරීම කියන පාඩමේ ශේෂපිරක්සුමෙන් අනාවරණය වන වැරදි කන කොටස. අපිකොට සාරම්ම කලා විර එක කිසි දෙයක් සාකච්ා කලි නැහැ දැන් තමයි අනාවරණය මනවැරදි සාකච්ඡා කරන්න යන්. අපි මිට පෙර අනාවරණය නොන වැරදි වලට උදාහරණ රැසක් සාකච්ඡා කර. අනාවරණය මනවැරදි අපි කතා කරා අවිිනිශ්වද ගනිීම සම්බන්ධව මොකදද, විශ්ද නිනුම කියන්නේ කොහොමද මේ අිශිදදුනම ඇතිවින්න කියන දෙේවගෙන සාකච්චා කර අපි ැන් මේ අවිනිශෂද ගෙනුමත් උපයෝගී කරගෙන සාකච්ඡා කරමු අනාවරණය වන වැරදි. බග ආනාවරණය වන වැරදිවලට එක උදාහරණයක් දලා තියෙනවා ගනු දෙනුවක දිත්ව සටහනින් එක් සටහනක් පමණක් ගිුම් ගත කිරීම. අපි දන්නවා දිත්ව සටහනින් එක් සටහන ගිනුම් ගත කරහ ශේෂපික්ෂුීමේ දෙපැඇත සමාර්ධදා සමානද වාර්ය ේෂ්ික්සමසමාර වේ නවා එනම් මේ ශේෂවිරික්සමි අාවරණය වන වැරැද්දා. උදාහරණයක් දීලා තියෙනවා. සේවකවේතන ගෙවීම පනස්දහා මුදල්ගිනිමි පමණක් සටහන් කර ඇද. අපි මුලින්ම බලමු මේ ගනු දෙනුවට අදාළ නිවැරදි දිත් සටහන්. සේවකවේතන ගෙවීම. සේවකවේතන ගෙවූ අහම මුකද්ද දිත්ව සටහන් වේතනගෙනුම හරවෙන්න ඕන පනස්දාක්. මේක නනිදිත්වසකටහන් සේවකවේතන ගිෙනුම හරවෙන්න ඕන පනස් දහක් මුදල් ගනුම බැරවෙන්න ඕන පනස්දාක්. වෙන මේක තමයි වෙන්න ඕන එක. සේවක වේතන ගෙනුම පනස්දක් හරවෙලා මුදල් ගෙනුම පනස්දහක් බැරවිෙන එක. දැන් එයා කියනවා සේවක වේතන ගෙබීම පනස්දහක් මුදල් ගිනුේ පමණක් සටහන් කරලා එ අපි බලමු යාමකක්ද කරලා තියෙනග එයා මුදල් ගිණුම පනස් දහක් බැර කරලා ඒක හරිද වැරදිද හරිනි මුදල් ගිනුම පනස්දහක් බැරවෙන්න ඕන එයා පනස්දහක් වැර කරලා ඒක හරි එනම් මේ වැරැද්ද තියෙන්නේ සේවකවේතන ගිණුම පනස්දහ හරවෙන්න ඕන හැබැයි සේවකවේතන ගිෙනුම පනස් දහක් හර කලා නැමෙන්ට මෙතන ප්‍රශ්නයක් තියෙන අප නිවදි කරන්න වන්න ඉට මෙතන නිවරදි කරදිමය පලන්නගුමි සේවකවේතන ගනුම පනස්දහක් හර කරනු. මොකද පනස්දහක් කරවෙඩිපේ. දැන් සේවකවේතන ගෙනම පනස්දක් හර කරලා මට බැහැ මුදල් ගිනුම පනස්දහක් බැර කරන්න හේතුව දැන්ටමත් මුදල් ගිනම පනස්දහක් බැර කරලා ඉවරයි. දැතුර සේවකවේතන ගෙනම පනස්දහ ර කරට කෝමට බැර කරන්න ගිෙනු. අපි කලින් පැහැලිකරගත්තා ශේෂපිරක් සුමේ දෙපැත්ත සංඛයාාත්මකව අසමාන වෙනවානම්. ඒවාගේ වෙලා අපි ගිනු පොත්තල විවෘත කරනමන ගෙනුමක්ද. අවිනිශ්චද ගෙනුම. එහෙමනං අනාවරණය වනවැරදි නිවරදි ක රද්ද අපිට ඒක නිවරදි කරන්න අවිනිශ්්‍යත ගිනුමක් උපයෝගී කරගන්න වෙනු. එහමනම් මේ ජයනස්රහන ලියද්දී සේවකවේතන ගෙනුම පනස්දක් හර කරලා බැර කරන්නේ මුදල් ගිනුමට නෙමෙයි. අපි ඒක බැර කරන්නේ මොන ගිනුමකටද අවිනිශ්චිත ගිු. සේවක වේතන ගිෙනුම හර පනස් දහයි අවිනිශ්චිත ගිු බැර පනස් දායි මෙන්න මේක අයි වැරැදලවරදි කිරීමේ දිශනා. සේවකවේතන ගෙනම හර පනස් දහයි අවිනිශ්චිත ග බැර පනස් දයි. පැදලීද ප්‍රයිටේමන අපි බලමු පොදුදජැනලෙ කොමද කල න්න කියලා. සේවකවේතන ගින් පනස් දහ මුදල් ගිනම පමණක් සටහන් කරඇත එන අපි සේවක වේතන ගිෙනුමිටහන් කරලා නැතිනිසා ඒක සේවක වේතන ගිෙනුමට පිටපත් කරනු. සේවක වේතනගිෙනුම හර පනස්දා. මුදල් ගිෙනුම දැන්ටමත් පිටපත් වෙලා තියෙන්නේ බැර කරන්නේ ඒක නිසා මුදල්ගිනුම නෙමෙයි බැර කරන්නේ මොනගෙනුමද. අවිනිශ්චිත ගි. අවිනිිශ්්‍යත ගෙනට බැරවෙනව පනස්දා. පොදු ජැනල ඕනෑම කරුනුවක් ලිවට පසන් ලක්ෂිියන් ඕන මේක සංලාක්ෂයේ. දෙවි දිහට ලියන්න ලුවන් කවුරල් ලමෙක් ටෝොන් ලියන්න පුළුවන් සේවකවේතන ගෙවීම සේවකවේතන ගිනුමි සේවකවේතන ගෙවීම සේවකවේතන ගිනුමේ සටහන් නොවීමි වරද නිවරදි කිරීම ගොඳ මේක සේවවේතන ගිීම සටහන් වෙලා තිබිනේ කවරලමට තෝන්වන් එහෙම ලියන්න පුුව සංලක්ෂය කියන්නේ අපි මේ සටහන්කරපු ගඳදිනු පිළිබඳවගන ෙට හැඳනීමක් න. තර මේක තවරමක් ඔෝන්ල් ඇන්න පුළුවන් නේද සේවකවේතන ගෙවීම මුදල් ගිනුමේ පමණක් සටහන් කිරීමේ වරද නිවරදි කිරීම. දෙකම එක අදහසන සවවේතන ගැවීම සේවවේතන ගිුමි සටහන් වෙලානෑ තර කවුර කෙනෙක් ල නා සේකවේතන ගැවීම සේවකවේතන ගිනුමේ සටහන් නොවීමේ වරද නිවරදි කිරීම. තවලමක් ඔවුන් අල්ල න්න පුළුවක් සේවක බේතන ගෙවීම මුදල්ගිෙනුම පමණක් සටහන් කිරීමේ වරද නිවරදි කිරීම දෙකම හරි ප්‍රශ්නයක්න අරද තවදාහරණයක්ති ලදගෙවල් කුලි හතලිස් දහස මුදල් ගිනිුම පමණක් සටහන් කරෙන අපි දැන් කලින් කතාගොරප එක වගේම බුදා එකට උදාහර දෙක ගනිනවගේ සාකච්ඡා කර නාව අපි කතා කරන්නේ ගණු දෙනුවක දිත්ව සටහනින් එක් සටහනක් පමණයි ගිනුම් කත කර ලාද ද මෙතන කියනවා ලදගෙවල් කුලි හතලෙස් ද මුදල්ගෙනේ පමණක් සටහන් කරේද. අපි මුලින්ම හඳුනගන්න ඕන ලදගෙවල්කුලි නිවරදිතු සටහණනි මොකදද ලදගෙවල්කුලියල නිවදි මුදල්ගිනුම හරවෙන්න ඕන ක අද්ද හතලෙස් ද ලදගෙවල් කුලි නම් මුදල්ගිනුම හතලිස් ද කරවෙලා බැරවෙන්න ඕන මොනගෙනුමද ලදගෙවල්කුලීගේ ු හරහතලිස් දහයි ලදගෙවල්ුල ගනු බැහතලස් ද මේ තමයි නිරදි සටහන් මේ තමයි නිවරදි සටහන දැන් එයා මොකද්ද කරන දීන් ලදගෙවල් කුලි හතලිස් ද මුදල්ගිනේ විතරක් ලියලා මුදල්ගිනුම විතරක් ලියේලා ඒකයන් එයා මුදල් ගිනුම හතලිස් ද හර කරලා හැබැයි ලදගෙවල් කුල හතලස් දහ බැරල නෑෙන්න්ට මෙතන ප්‍රශ්ය තිීම. දල් ගෙනනුම හතලිස්දහා හරකරප එක හරි. එක වැරත් දන්නේ. ලදෙවල් කුල හතලස්ද බැරණකරප එක වැරදි යගෙනනිසා ඒක නිවරදි කරන්න ලදගෙවල් කුලේ ගිනුම බැර කරනවා හතලිස්දහ දැන් ලදගෙවල් කුලිගෙනු බැර කරලා මුදල් ගිනු හර කරන්න බැහ දැන්ට දල්ගනු හරලා ඉවරයි. එන ලදගවල්ුල ගෙනම හතලස්දහක් බැර කරලා හර කරන්නේ අපි මොනගනුමද අවි නිශ්චිත ගෙන ද තේනෝ කොල්න්ට මොක්දමේ වෙන්නේ කියන. අවිනිශ්චත ගෙනුම රවෙනවා හතලිස් ද ලදගවල් කුලේ ගෙනම බැරව වෙන හතලස් ද පොදජනලයේ ලියනවා දිත්ව සටහන පොදුජයණලය ලියනවා දිත්ව සටහන. අවිනිශ්චිත ගෙනුම හර හතලිස් දහයි. අවිනිශ්චිත ගෙනුම හර හතලිස් දයි. ලදගෙවල් කුලිය ගෙනුම ලදගෙවල් කුලේ ගිෙනුම බැර හතලිස් දයි විනිශ්චද ගෙනුම හරහතලස් දයි ලදගෙවල් කුලි ගෙනු බරහතලි දහයි සංලක්ෂය මකල්ක සංලක්ෂයේ ලදගෙවල් කුලි මුදල් ගිනු මේ පමණක් සටහන් කිරීමේ වරද නිවරදි කිරීම ලදගෙවල් කුලි මුදල්ගිනු මේ පමණක් මුදල් ගිනු මේ පමණක් සටහන් කිරීමේ වරද නිවරදි කිරීම වරද නිවරදි කිරීම ස්ර මේ කතා කරමින් ඉන්න ශේෂපිරෙක්මි නාවරනය වබන වැරදි. අනවරණය වන වැර ඔගල විභාගෙද මේ ගනම් හද්ද පොදුජනලය සම්මතාකෘතිේ රුල් කරන්න ඕන මේ හැමෙකරන සංලක්ෂලියන් ඕන තර ඔගල්ලෝ විභාගෙදී කඩිසර වෙන්වා මෙදාට්ටක්ගාල කරනත්තා වෙලාව සම්න්ධ ප්‍රශ්ණ මතුවවෙන්න පුළුවන් විශේෂයෙන්ම ගිනුම් කරණය සබන්ධව ළමයිටදන ලොම ැටලුව තමයි වෙලාව සම්බන්ධව ගැටු මතුබී ඒක ඔගල් ටයිමින් හදාගන්න ඕව. ම දාලා ගනන් කඳල ප්‍රක්ටිස් කරන්නවුන් ස්පීඩ්ඩකින් ලියන් ඇබල තව අනවරණය වන වැරර වැරදිවර ගත්තමයි ගැනජනුවෝක දිත්ව සටහනින්ක්සටහන පමණත් නිරදි සටහන් කර අනෙක් සටහන සඳහා වැරදි සංක්‍යාවක් සටහන්කි එකැන මෙයා දිත්ව සටහනම දාලා ඉදැන් කලින්ෙ දිටහන එක් සටහන ගිනුදකිර දිත්ව සටහනම ගිනුම්ග කරලා හැබැයි එක්සටහනක වටිනාම වැරදි සටහන් කර උදහරණයක් දාලා තියෙනවා සේවක වේතන ගෙවීම පනස් දහස සේවක වේතන ගිනුම සටහන් කර ඇත්තේ පන්දහක් ලෙසේ. දැ මුලින් මෝගොල්ලො හඳුරගන්න ඕන නිවරදි ගනු දෙනු. සේවක වේතන ගෙබීම පනස්දාා. අපි බලුම ඒකටතා දාල දිත්තන හනම කක්ද වෙන්නේ අපි දන්නවා ේවක වේතන පනස්දහක් ගව්වම හරිනං වෙන්න ඕනක. හරිනං වෙන්න ඕන සේවකවේතන ගෙනුම. හරවෙන්න ඕන පනස්ද හරිනං වෙන්න ඕන මුදල්ග බැරවෙන්න ඕන පනස්ද මේක තමයි වෙන්න ඕන එක නිවරදි දිත්ව සටහන සේවකවේතන ගෙනු හර පනස්දායි මුදල් ගෙනු බැර පනස්යි. දැම් බලනව යා මොකක්ද කරලාතිී එයා කරලා තියන්නේ සේවකවේතන ගිනුමි සටහන් කරලා තියන්නේ පන්ධහක් ලස සිහ දෙේර ැත්පේ මෙතන ගෙනුම් එකකම වැරදිලාද එක ගෙනුමට වැැදිලාද එක ගෙනුමයිනේ මොනගෙනුමද සේවකවේතන ගිනුම් එකන එයා කියන විදිහට සේවකවේතන ගිනුමට පන්දහක් හර කරලා හැබැයි මෙයා මුදල්ගිනුමට පනස්දහ බැර කරලා එන මුදල් ගිනුමට බැරවෙන්න්නුන පනස්දහයි පනස්දයක්ක් බැර කලා ගැන ඒ හරි ැබැයි සේවකවේතන ඉට පනස්දාහක් හරවෙන්න ඕන තැන හරකරලතියනි පන්දාායි මෙන්න මෙතන වැරද්ධත්තියෙනවා මෙන්න මෙතන අපිට ප්‍රශ්නයක්ත්තියනවා. මුොකද අපිට තියන ප්‍රශ්නී සේවක වේතන ගිනුමි හර පැත්ති හතලිස් පන්දාහා අඩුයි. එනම් කොහොමද මේ වැරද්ධන නිරදි කරන්න. සේවක වේතන ගිනුමට හරකරනවා හතලිස් පන්දාාහා. සේවකවේතන ගිනුමට හරනවා හතලිස් පන්දාාක්. සේවකවේතන ගිනුමට හතලිස් පන්ඳ හර කරලා ඒක බැර කරන්නේ මොනගිනුමටද මුදල්ගිමට බැරන්න ැනේ මුද ගිෙනම ැන්ටා බැ කර නෙදී. එන එක බැර කරන්නේ අවිනිශ්චිත ගිනුමට කියද වටනාකම හතලිස් පන්ඳහායි. එන මොකක්ද වැරැදද නිවරදි කිරීමේ දිස්ටහන. සේවකවේතන ගිනුම හතලිස් පන්ඳහායි අවිනිශ්‍යත ගෙන බැර හතලිස් පන්දායි. ඒක තමායි අප පොදුජයණල ලියන්. එනැි පොදුදජයල්ලි ලියනවා ජන සටහන. සේවක වේතනගෙනුම හර සේවකවේතනගෙනුම හර හතලිස් පන්දාහායි අවිනිශ්චිතග බැර හතලිස් පන්දායි. සේවක වේතනගිෙනුම හර හතලි ස් පන්දාාහයි අවිනිෂ්චතගෙනම බැර හතලිස් පන්දායි. සංලක්ෂය සේවකවේතන ගැවීම, සේවකවේතනගිෙනුමි අඩුවෙන් සටහන් කිරීමේ වරද නිවරද කිරීම. වසල්ලක්ෂය. සේවක පේතන ගෙවීම සේවකවේතන ගෙනු මේ අඩුවෙන් සටහන් කිරීම වරද නිවවැලදි කිරීම. ඒවගේම අවධාරණයයක් දාලාතින ලදගෙල් කුි හතලෙස් හස දගවල් කුලි ගනිීම සටහන් කර ඇත්ති හාරදහක් ලෙසේ. තැල් අදගවල් කල නිවරදි සටහනකට අක්්ගලවලු අපි ලදෙවල් කලි නිරදි සටහන හඳු ගන්නටක් ගාලා ගනදනුට දාල් නිවරදිටහාන මුදල් ගිෙනුම හරවෙන්න ඕන හතලෙස්දාක් ලදගෙවල් කුලී නං මුදල් ගිනු හරවෙන්න ඕනේ හතලිස් දාක් සහ. ලද ගෙවල්කුලි ගිනුම බැරවෙන්න ඕන හතලිස්දක් මේක තමයි නිවැරදි සටහන. මුදල් ගිනු හර වෙන්න්නු හතලිස්දක් ලදවල් කුල ගිනු බැරවෙවන්නු හතලිස්දාක්. දැන් එයා කරලාතියන මොකද ලද ෙවල් කුලි හතලිස්ද ගෙවල්කුලි ගිනුේ දාලාතයන්නේ හාරදාහයික. ඒක කියන්නේ මුදල් ගිනුමට හතලිස්දහම දාලනේ. හැබැයි ගෙල් කුලේ ගිනුම දාලතයෙන්නේ හාර දහයිකෙන. එනවර පේනවා මුදල් ගිනු මහතලිස්දහ දාාවපික හරි හැබැයි. ල්ුලගනමට හාරද හදාික වැරද මෙන්න මෙතතා අපිට ප්‍රශ්ණ අතියෙන. ගත්ද අපිට තින ප්‍රශ්නය හතලිස්දහක් බැරවෙන්න ඕන තැන බැර කරල්ලා තියෙන්නේ හාරදහයි තකොට ළමයි අඩුවෙන් බැර කල්ලද වැඩියෙන් බැර කරලද. හතලිස්දහ හාරදහක් කියල දැම්මගේන්නේ අඩුවෙන් බැර කරලා කියීක් අඩුයිද. තිස්හයි දහක් අඩුව. දැන් අඩුවෙලා තියෙන ගිනුම් දෙේම දෙක ගෙනමකද එක ගෙනුමද. ගිනුම් දෙකේම වැර දුනාන මේ ආනවරණය නොන වැරද ැ එක ගෙනමකුණ නිසා මේක අනාාවරණය වන වැරැද්ද. එනම් මේ ගෙවල්කුලේ ගිනුම අඩු තිස්සයි දහා අපි සටහන් කරනු. ගෙවල්කුලේ ගිනුම බැර කරනව තිසයි ද. ගෙවල්කුලේ ගිෙනම තිස්සයි දහ බැර කරලා මොනගිනුමට දහර කරන්නේ. අවිනිශ්චිත ගිනුමට තිස්සයි දහාර කරන. එන මුොකද වැරද නිරධදි කිරේ දිස්ටාහන. අවිනිශ්‍ය ගිනුම හර තිස්සයි දහහා ල්ු ගෙනම බැර තිස්සයිය දහයි පොදුජයනලේ අපිලියන්නේ අන්නේ සටහන්න එනි පොදුජනලේ ලෙනවා අවිනිශ්චිත ගිෙනුම හර තිස්සයදාහයි ලද ගෙවල් කුල්ලි ගිනුම බැර තිස්සයිද අවිිශන ගනු හර තිස්සයි දහයි ලදගෙවල් කුල ගු බර තිස්ස දයි පොදු ජනල නෑ ගනුව ක්ල ට පස්සේ සලක්ෂ ලියයනු කල් සලක්ෂ ලද ගෙවල්කුලි ලද ගෙවල් කුලි ගෙවල්කුලි ගිනුමි ගෙවල්කුලි ගිනුමි අඩුවෙන් සටහන් කිරීමේ ලද ගෙවල් කුලි ගෙවල්කුලි ගිනුම අඩුව සටහන් කිරීම වර්ද්ද නිවැරදි කිරීම ලද ගෙවල් කුලි ගෙවල් කුලි ගනිුමේ අඩුවෙන් සටහන් කිරීම වරද නිවරදි කිරීම පැදිලීද ර තර අපි දැන් ඒකෙත් උදාහරණ දෙකක් කතා කර. ඉඩ පස්සේ අපි මෙන් අනරනව වැරදිලුමයි ඒකරදා තවඋදාහරණයක් තව වැරදි වර්ගයක් තුන්ගනි වැරදි වර්ග ගන දෙනුවක දිත්ව සටහන ගිනුම් දෙකේම එකම පැත්ය සටහන් කිරීම. එ ඒක වැරදි කරනවා ගන දෙනුක සටහන ගිනුම් දෙකේ එක පැතිස්ාන අපි බලමු එහම වැදක් වෙලා බොත් ිනුම් පොත්තුල අපි කොහොම දෙ ඒක නිවරදි කරන්න කියනක බලන්න උදාහරණ දිල තියවා දල් ගැල්ලි විසි දහ ගෙනුම් දෙකීමම හර පැත්ති සටහන් කරඇද. ට අවබෝධයක් තියෙන් ඕන මේ හැම ගණදනුවෝකම නිවැරදි දිටහ නිවරදි දිිස්වටහර සබන්ධ අවබෝධයක් නැතුව වැරදි නිවරදි කරන්න බෑ. මුදල් ගැල්ලි විසිදහ මට කියන්න කෝ මුදල් ගැල්ලි විසිදහයේ හරි දිස්වටහනම කක්ද මුදල් ගැනිලි නං ගැනිලි ගිනුම හරවෙන්න ඕන කියද ගැල්ලි ගෙනනුම හරන්න විසි දහ හරවෙන්නු. Endures, ි නිනුම හරවෙන්න ඕන මුදල්ගලි ලිනිසා මුදල්ගිනුම බැරවෙන්න ඕනු. මේක තමයි වෙන්න ඕනෙක්. මුදල්ගෙන්ලි විසිදා හරි සටහන දැන් බලන්න එයා මොකක්ද කරලාදී. මුදල්ගෙන්ල්ලි විසිදහා ගිනුම් දෙකේම හර පැත්ති දාලා. අපි දන්නවාේ හරවුුණ එකක් බැරවෙන්න මෙයා ගිනුම් දෙකේ හර පැත්ති දාේකන් එයා ගැනිලි ගිනුමත් හර කරලා. මුදල්ගිනුමත් හර කරලා දෙවා තේරනන වැරද මොක් වැරද්ද ගැනිලිගිනු හකරුපයකද මුදල්ගිනුම හර කරපුද. මුදල්ගල න අපිට පිරමේ ගැල්ලිගිනුම හරවෙන්න ඕන එයා හර කරලා හරිනි මුදල්ගිනුම බැරවෙන්න ඕන හැබැයි එයා හර කරලා මෙන්න මේක වැරදිී මෙතන තමයි ප්‍රශ්නතියෙන්නේ. හැපි මේකයි නිවැරදි කරන්න දැන් මෙතනෙදි මොකක්ද කරන්න කිිත්තා වෙද කර. මෙතනද බලන්න එයා මුදල්ගනිුම බැරකරන්න ඕන මුදල්ගිනුම හර කරලා. එහදැන් වා මෙතනදී මේ හර පැත්ත තියෙන විසිදහ අයින්කරන්නත්ව ඕන. මුදල්ගිනම බැරපැත්තට විසිදහත් දාන්නත්ව ඕන. කෙනෙක ේරෙනවාද මේ විසිදහ වැරදිලයි හර පැත්තට දෙම්මේ. සිතුට මේ හර පැත්තිතින විසිදහ අයින් කරන්න වඕ. හර පැත්ත තියෙන විසිදහ අයින් කරන්න ඔයා මොකද්දකරන්න හර පැතින විසිදහ අයින් කරන්න මුදල්ගිනුම බැර ඕු විසි. ඒ විසිදහා බැරකරා කියන මේ බැරපැත්තට එන්න ඕන විසිදාවනෑ මේ බැරකරහම විසිදහක් වුණේ හරපැත්තතිනෙ විසිදහ අයිංකරපක විතර. එනම් බැරපැත්තට විසිදහක් දාාන තව විසිදධහදදාානව ඒ කියන්නේ මුදල්ගනුම බැරවෙනවා කියී ඇද. හතලිස්දා බැරපැත්තට එඕන එකක් වැරදිල හරපැත්තටාවොත් ඒ වගේ දෙගුණයක් බැරකරන්න න. බැරපැත්තට එන්න ඕනෙක් වැරදිලා හරපැත්තට ාවත් ඒ වගේ දෙගුණනයක් බැරකරන්න. එ මුදල් ගිනුම හතලිස්දහක් බැර කරලා ඒ හා සමාන ප්‍රමාණයක් අපි හර කරනවා අවිනිශ්චිත ගෙනීමට එතකොට අවිනිශ්ත ගෙනමට හර වෙන්නෙත් කියද හතලිස් දහම තම දැමීට කලින් කතගරපු වැර තුළ මේ වගේ අ තිබෙන හොඳේ පලිාටු ාරේ බැරපැත්තට එන්නෝන එකක් හර පැත්තටුත් බැරපැත්තට එනුන කරපැත්තට ාවුත් ඒ වගේ දෙගුණයක්ි නැවත බැර. මේ වැරැද නිවරධ කිරීමේ දිස්ටහන අවිනිශ්‍යත ගිනුම හරහතලිස් දයි මුදල් ගිනුම බැරහතල දයි පොදුජානලය අපේ කළියන්. අපි පොදුජනලය ලියනවා අවිනිශ්‍යත ගිනුම හරහතලිස් දයි. අවිනිශ්්‍යත ගිනුම හරහතලිස් දයි. මුදල් ගෙනුම බැරහතලිස් දායි. අවිනිශත ගිනුම හරහතලිස් යි මුදල්ගිනු බැරහතලස් දායි සංලාක්ෂයේ මුදල් ගැනිලි මුදල් ගිනුමේ මුදල් ගැනිලි මුදල් ගිනුේ හරට සටහන් කිරීමේ වරද නිවරදි කිරීම මුල් ගැලි මුදල් ගිනු හරට සටහන් කිරීම වරද නිවරදි කිරීම පැදිලේද ඉතා හොඳ පැරදක් යැබිවලු තවත් ඒවාගේ එක කපාහල බොල්නය විසි පන්දහස ගිනුම් දෙකේම බැරපැත්ේ සටහන් කර ඇත. බලුටක්ගල් හඳුරගන් නිවරදිදිවටහන් හඳුරන් නිවරදිදිටහන් කපාහ බොල්නයි. බොල්න අය ර දිස්ටහන්. බොල් ණය ගිනුම හර නය ගැති ගිනුම බැර එමනම් බොල්නය ගෙනුම හරවෙන්න වට විසි පන්ධහා. හරිනම් බොල්න්නය ගිනුේ හර පැත්තර විසි පන්දහා කෙන්නව. බොල්නයි ගිනමේ හර පැත්තර විසි පන්දදා කෙන්නව විසි පන්ධයි වටනාකම විසි පන්දායි. නයි ගැති ගිනුම බැරපැත්ට විසි පන්දහක් ඉන්නඋන්. ඕක තමයි වෙන්න ඕුන්. එයා කියනව ක අපාහලා බොල්නය විසි පන්දහස ගිනුම් දෙකේ බැරපැත්ය සටහන් කර. ගිනුම් දෙකම බැරපැත්ත දෙම්මගෙනයා කරලා තියනදී. බොල්නය ගිනුමත් විසි පන්දාහක් බැර කරලා නයි ගැති ගිනුමත් විසි පන්දදාහක් බැර කර අපිලින් උදාාරනයරේ ගෙනුම්කෙම හර පෙත්තර දාපික මේකෙරේ. ග දෙකීම බැරපැත්තට දැම්ම කියලා දැම්මේ බල නයි ගැති කිනම් බැරකරුපික හරිනි ඒක ප්‍රශ්නයන්නේ හැබැයි එ බොල්න්නයි ගම් බැරකරුපික වැරදිනි බොල්න්න ගම් බැරකරුපික වැරදි. එතන මේ ප්‍රශ්්‍රදී එන මේක මොකක්ද කරන්න බැරපැත්තට දාපු විසි පන්දහා අයින් කරන්නත්ව හරපැත්තට විසි පන්දහක් දාන්නත්තු වන් ේවල් දෙ එකක් කරන්න දනවා බැරපැත්ත විසි පන්දාහායිං කරන්නත් ඕන හරපැත්තර විසි පන්දහක් දාන්නතුද මේ බැරපැත්තේ විසි පන්ධහා අයිං කරන්න හර කරන විපන්ද. තකොට වෙන්න මේ විසි පන්ධහ විසි පන්ධා කැපිෙනක්. කෞ් එක සීරෝෙන. බැරපැත්ති විසිපන්ධහ හර පැති වි පන්ධ කැපිනු. හැබැයි බැරපැත්තර දාාපික යිංකරන ගවිතරන්න එමණනි කරන්න ඕුන් හරපැත්තර විසි පන්දහ ගේ නත්තු. ඒක අනි බොල්නායගෙනම හරරන කියද. පනස්දහ. ො ග පනදා කරරලා අපි බැර කරනවා මොනගිනුමද අවිනිශ්චිත ගනු අවිනිේශත ගනුම් බැර කරනවා පනස්දායි එන පොදුජණල ලීනවා ජයන සටහන පොදුජාණල ලීනව ජයන සටහන බොල් නයගිනුම හර පනස්දාහයි බොල් නයගිනුම හර පනස්දායි අවිනිශ්චිත ගිනුම අවිනිශ්චිත ගිනුම බැරපනස්දයි බොල්නය ගෙනුම හර පනස් දහයි අවිනිශිදනු බැර පනස්සයි මොක සල්ලක්ෂය බොල්ණය විසි පන්දහස බොල්ණය විසි පන්දහස බොල්ණය ගිනුමි බොල්නය ගිනුමි බැරට සටහන් කිරීමේ වරද නිවරදි කිරීම ැටහන් කිරීම වරද නිවැරදි කිරීම. පැදලීද ර තරාපිේ කතා කරේ අනාවරණය වන වැරදි. දැන්ට අප අනාවරණය වන වැරදි කේපයක් කතාගර. ගනුදිනුවක දිත්ව සටහනින් එක් සටහන පමණක් ගිනුම් ගත කිරීම. ගනු දෙනුවක දිත්ව සට නිවරදිව සටහන් කරලා එක සටහනක විතරක් වටිනාගම වැරදි සටහන් කිර. දැන් කතා කරාගරධනයකද සටහන ගිනුම් දෙකම එකම පැත්තිය සටහන් කර තිගින් ති අනාවරණය වන වැරදුල තවවෙන්න පුළුවන් වැරදි කකිහිපියෑම දෙකත් තමයි එකක ර දව පුුව වැදි මූලි පොතක් හරේ ජ ෙනනුක් හර ඒතුරදි වැදක් වන්න පුළුව ඒවගේම ගිනුමක ශේෂය ස්තරහ අරගන යද්දි වැරද්දක්වෙන්න පුළුවන්. ඒවගේම තමයි ගිනුම්වල ශේෂ පදනම් කර ගැ ශේෂපිරික්සු හද වැදක් පන්න පුළ. අපි ඔන්නවේ අවස්ථා වන තව සාකචා කන ඉතුර වෙලා තයනට අපිට අදදවසදී ඒ සියල්ල සාකච්චාන වෙලා මධවේ. අපි ඊළංග දේශනයේදී බලාපොරොත්තු වෙනවා මේ පාරම මිතු්‍රකොටස නවත සාකච්චා කරන්න මේ අවරනය වන වැරදල ිතුරකොටස්ටක සාකච්චා කරලා පස්පේත ගණන්ගේවකුත් අපි හදල බලමු. ආසඳත විභාග හවුරුදු කිහිපේක පස්පෙපස් ගනන්ගේපයක් අපි හදල බලමු මේ පාරෙම මොනවාර්ගේද ප්‍රශ්න විල දීන කියලා. ඉරස අපි විවාාග ආසන්න වෙද ඔන්නන් පේපරක න්ලයිස් කරලා බලමු පෙරෙකේ පස්සෙ ප්‍රශ්න අවරුදු පක් ත ීල තින මොනවාද හවි ප්‍රශ් තිබල තින මොවාද හත්ත ප්‍රශ් බලති නවාදත ඔට තේරෙ ට අමුතුුවෙන් අනුමානා වශ්‍ය නෑ පේපය ඔබට තීරණය කරන්න පුළුවන් මොනවාද පේපරගට ප්‍රශ්න කීනක අවරුදු කහිපැයක් බැලුවත් එක ඔබට වැටේ හෙවි අය අමුතුෙන් අනුමානා වශ වෙන්නේ.මන අපි ඊළඟ සතිය දේශනයේදී මේ වැරදි නිරදි කිරීම මිරක කට්ට සාචා කරලා. පිපස් ේපයක් සාකච්ඡා කරු. එමනං හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අයිබෝන්